ආයුබෝවන් ජුබිලන්ට් ආර්ට්ස් YouTube channel එකට ගුලන්ව ආදරෙන් පිළිගන්නවා මම භක්ති පණ්ඩිතරත්න. ඉතින් අද මේ fabric painting art tutorial එකට මම නිර්මාණයේ හැටියට තෝරගත්තේ මේ tulip මල. කැනඩාවේ සීතල කාලය ඉවරුණත් එකම වගේ පටන් ගන්නකොටම අපිට දකින්න ලැබෙන මල තමයි tulip මල. මම රීසයික්ලින් කාඩ්බෝඩ්ස් විසිකරන්නේ නැතුව මම ඒ වගේ මේ මල ඩිසයින්ස් සයිසස් තුනකට කපලා අරගත්තා කොළ වෙනමම ගත්තා පුංචි මලක් ඒ වගේම ගත්තා ඒ ටියුලිප් මල පාවිච්චි කරගෙන මෙහෙම બ્લોක් එකක් කපා ගත්තාම රීසයිකල් පේපර්ස් වලින් මට මේ නිර්මාණය හරියට කරගෙන යන්න ලේසි. හරිම ලේසි. ඉතින් මම කලර්ස් හතරක වෝටර් කලර් පෙන්සිල්ස් අරගෙන ඒ ඩිසයින්ස් ටික මේ විදියට සටහන් කරගත්තා. මේ නිර්මාණයට ගත්ත ටියුලිප් මලේ කාඩ්බෝඩ් වර්ගය උපයෝගී කරගෙන මං ලස්සන මෝස්තරයක් හැදුවා එකෙන්. ඉතින් අද පාවිච්චි කරන මේ නයිලෝන් බ්‍රෂස් ඔයගලන්ට මම පෙන්නනවා පින්සල් ගත්තොතින් මේ රවුන්ඩ් පින්සලුයි ෆ්ලැට් බ්‍රෂස් අරගත්ත තුනක්ම නමුත් මං හිතන්නේ මම බොහෝ වෙලාවට වැඩ කරගෙන යනවා එකම පින්සලකින් අනිත් එක තමයි අපි වැඩ කරන පරිසරය හැම වෙලෙම පිරිසිදුවට සූදානම් කරගන්න අවශ්‍යයි වතුර වර්ග දෙකක් එතකොට පාට වලට දාන්න ඕන කරන පුංචි බෝතලයකට වතුර පොඩ්ඩක් එකතු කරගෙන තියෙනවා දැන් මම මේ ඔයගලන්ට පෙන්නන්නේ pearl fabric colors මෙතන pearl කියන එක මම වැදගත් මම මේ හැම වෙලෙම normal fabric colors එක pearl paint එක සම්බන්ධ කරගන්නවා ඉතින් ඒකයි මම මෙතන මේ ඔයගලන්ට පැහැදිලිව පෙන්නුවේ අනිත් එක මේ තමයි normal fabric paint එක. ඉතින් මේක permanent color එකක්. ඉතින් මේ බෝතල් ටික තමයි මෙහි තියෙන්නේ. නමුත් මම මේ වර්ණ පාවිච්චි කරගෙන පින්තාරුව කරගෙන යන අතරතුර ලංකාවේ තියෙන ඉන්ඩියන් paint වර්ග සහ ලංකාවේම නිෂ්පාදනයකුත් තියෙනවා paint වර්ගයක් ගොඩක් කලාවට ආපිකෝ එකේ ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වර්ණ ගැන මම ඔයගලන්ට සඳහන් කරන්නම්. ඉතින් මම දැන් සූදානම් වෙනවා මගේ මේ තියෙන සුදු පාට අමුරෙද්දට බොහොම කිට්ටුවෙන් යන ෆැබ්‍රික් එකක්. හැබැයි ඒකට පාට ගොඩාක් ඉක්මනට ඇබ්සෝබ් කරගන්න හින්දා මම ස්ප්‍රේ බොටල් එකකින් පාට කරන්න යන ප්‍රධාන ඩිසයින් එක මැද්දේ තියෙන එතෙන්ට වතුර ටිකක් මෙහෙම ස්ප්‍රේ කරලා ටිෂු එකකින් නැවත ඒක චුට්ටක් තෙතමනය රෙද්දේ තුල ඒ කියන්නේ ෆැබ්‍රික් එක තුල ඒ දිය සීරාව රඳවලා ඊටු ටික මම මෙහෙම ඩැබ් කරලා එළියට ගන්නවා වතුර ටික පාට ගැන කතා කරමුකෝ පුංචි පැලට් එකකට දාගෙන තියෙනවා අර normal fabric colors ලංකාවේ තියෙන පාට වලින් කතා කරනවා නම් මෝව් කියන වර්ණේ තියෙනවා කහ පාට වර්ණේ තියෙනවා සුදු පාට තියෙනවා එතකොට තව තියෙනවා අල්ටාමරින් බ්ලූ එක එතකොට වර්මිලියන් ඔරේන්ජ් දැන් මේ හැම එකටම මේ වතුර බෝතලෙන් චුට්ටක් විතර වතුර පොඩි බින්දුවක් එකතු කරගන්නවා වේලුනොතින් නැවත වතාවක් පොඩ්ඩක් එකතු කරගන්නවා වර්ණයක් තව වර්ණයක් මෙතන මම නිතරම වගේ පාවිච්චි කරනවා මේ ඒකට කියනවා මෙහි කියන්නේ සී ග්‍රීන් නමුත් ලංකාවේ සී ග්‍රීන් එක ෆැබ්‍රික් පේන්ට් එකක් හැටියට නැහැ ටර්කොයිස් බ්ලූ එක තියෙන අන්න ඒකට සුදු පාට චුට්ටක් එකතු කරලා ගත්තාම මේ සී ග්‍රීන් එක හා සමාන වර්ණයක් හදාගන්න පුළුවන් එතකොට මේ ටියුලිප් මාලේ ලොකු මාලට මම මේ පාවිච්චි කරනවා හැම වෙලෙම වර්ණ දෙකක් නැත්නම් තුනක් එකතු කරගෙන ඉතින් ඉස්සලාම මේ ගන්නේ ඔගලන්ට පුළුවන් গোল্ডන් යෙලෝ එක ගන්න ඒකට වර්මිලියන් එහෙම නැත්නම් ඔරේන්ජ් කියන වර්ණය එකතු කරගෙන මේ ෂේඩින් එක කරගෙන යන්න පුළුවන්
ඔගලන් හොඳට මේ ඩිසයින් එක බැලුවොතින් මේ ඩිසයින් එක මම ට්‍රේස් කරගෙන තියෙනවා මලකට උඩක් මලකට උඩින් මලක් ඕවර්ලැප් වෙන විදිහට. එහෙම ට්‍රේසින් එක එහෙම නැත්නම් අවුට්ලයින් එක මම ඇඳගත්තාම ඒක මැද්දේ පුංචි පොඩි ඩිසයින් එකක් මත උනා. एक पाठ करके उगलांट पेन वगोल मल हेम कपा गो थिंग डिजाइन के मत विधि हेटम हट बल करगत्ना लसना दी वारण देख एक हेदेन वारण शेडीन निशातम ये निर्माण लसन वेन्नी ट्यूलिप माल वाले वर्ण गुड़ाक तीनो कलर्स पुदुमाकार कलर्स गुड़ाक तीनो मैं कनाडा में ट्यूलिप फ्लावर फेस्टिवल के लिए विनम फेस्टिवल है कुछ तीनो ये तारमेट में एक समरांड सुदुसु लस्सन में लस्सन निकांग बहुम सीमित मेकतीस एक दिखाकन इट पे मल काल पसेम ए मल वेल तीयन बेबी ट्यूलिप पुंची पुडी ट्यूलिप हरिम सुंदराय मम्मी डिजाइन करगने मटे बेबी ट्यूलिप मता कुना मुकद मे लुकु ट्यूलिप माला एतुलेट मम पुंची माला एतुलत कला आई थिंक ओगलांट तेरेना बालन कोट मम युदागत माला हरिम सारलाय महा संकीर्ण हेडता नमूत ए मले वर्ग तुनाक साइसेस तुनाक अरगन एक निर्माण गोडनगपु आकार पुंची सरल देवना एक निर्माण युदागन आकार तुलम एक डिजाइन हों कॉन्सेप्ट एक हों डिजाइन कॉन्सेप्ट මේක ඔගලන්ට කුෂන් කවයකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔගලන් ඉස්සරනම් ගෙවල් වල ටීපෝ කවර්ස් කියලා දානවා. ඉතින් පොඩි රවුන්ඩ් මේසයක් තියනවා නම් ඒ රවුන්ඩ් ටේබල් ක්ලොත් එකක් දානකොට මේ ටියුලිප් මල වටේටම දාගන්න පුළුවන්. මෙහෙම පොකුරක් නෙමෙයි තනි මල. දිගනැට්ටයි කොළ දෙකක් දෙපැත්තට එක්ක දැම්මහම ඒ නිර්මාණය හරිම ලස්සනයි ඇහැට හරි ප්‍රියමනාපයි. ඉතින් මට හිතෙනවා ඒක නිර්මාණය කරගෙන යනකොට ඒක මොන මොන ආකාරයටද අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා ඒක අපි කියන එකෙන් නිර්මාණය බලන කෙනාට නැවත ඒක ප්‍රතිනිර්මාණය කරනකොට एक उपयोगी करगान पुलुवां तमुंगे इन्न तमुंगे गेदुर लसन करगांड गृह अलंकरणेट ये वितरण्यम हेमवेलिम केन तमुट पुंची आदाय मारिया हरिगसगान पुलुवां देयक मेक एवगेम थैग अक देन्न काटहरी यूनिक आइडिया एकक गिफ्ट गिविंग आइडिया एकक मेक पाविच्य करगान නිර්මාණය කළ තව කාට හරි තෑග්ගක් දෙන්න පුළුවන්. මොකද ඒක ඔයා විතරයි කරන්නේ. ඒක තමුන් තව කෙනෙක් වෙනුවෙන් කාලය වැය කරලා කැපවීමක් කරලා කරන නිර්මාණය. ඒකේ වටිනාකම සාමාන්‍යයෙන් මේ ගන්න ලොකු මුදලක් ගෙවලා ගන්න තෑග්ගකට වඩා වටිනාකම වැඩි. සෙන්ටිමෙන්ටල් වැලියු එක වැඩි ඒකේ. ඒ තින් දැන් මෙතෙන්ට මම ගත්තේ රතු පාට ක්‍රින්සන් කියන වර්ණය. ඒක ගන්න පුළුවන්. එතකොට මම මේකට සුදු පාටට හේකුත් දැම්මා. මට ඕන උනේ රෝස පාටක් වගේ දෙයක් හරි ගස්ස ගන්න.
මොකද තද රතු පාට ගත්තා නම් ඒක ටිකක් විතර ස්ට්‍රොง වැඩි කියලා හිතෙනවා. මේ දුඹුරු පාට ටිකක් මම ගත්තානේ. ඔගොල්ලන්ට පුළුවන් ගන්න ඒකට ගොඩක් වෙලාවට බර්න් සීන. මේ බර්න් සීන පොඩ්ඩක් විතර මේකට ඇතුල් කරා නම් අන්න මේ ෂේඩින් එකේ අමුතුම වර්ණ රටාවක් තමයි මේ එන්නේ. ඒ බර්න් සීන කියන වර්ණයයි සුදු පාට ටිකුයි එතකොට ක්‍රිම්සන් රෙඩ් එක. ඒ තුන එකතු කරගෙන මේ හැදෙන අමුතුම වර්ණයක්. ඒක රතු පාටක් නෙමෙයි, දුඹුරුත් නෙමෙයි, රෝස පාටක් නෙමෙයි. ඒක අපි හදාගත්ත වර්ණයක්. අර කලින් මල් පෙත්තට මම පාවිච්චි කරානේ, මං ඒකට පාවිච්චි කළා දම් පාට, ඒ වගේම නිල් පාට. ඔගලන්ට පුළුවන් ඒකට අල්ටමරින් බ්ලූ එකයි එතකොට මෝව් කියන වර්ණය. මෝව් කියන කලයක තියෙනවා ෆැබ්‍රික් පේන්ටින් වල. මෝව් කියන්නේ දම් පාට වර්ණයේ ටිකක් ලා පැහැයක්. අපි දන්නවා නිල් පාටයි රතු පාටයි එකතු කරගත්තාම දම් පාට හැදෙනවා. ඒකට සුදු පාට ටික වැඩිපුර එකතු කරගත්තාම මෝව් කියන වර්ණය හැදෙනවා. මං එහෙම කියන්නේ හේතුව සමහරවිට මෝව් කියන වර්ණය උගලංගාව නැතුව ඇති. නමුත් සාමාන්‍යයෙන් ප්‍රධාන වර්ණ තුන තියෙනවා නම් කළු සුදු එක්ක ඕනම වර්ණ ප්‍රභේදයක් හදාගන්න පහසුයි. මේ තමයි මං ආසම කරන වර්ණය. මේ ගාන්නේ මේ සී ග්‍රීන් කියන එක. උගලන්ට පුළුවන් ටර්කොයිස් බ්ලූ එක තියෙන්නේ. ටර්කොයිස් බ්ලූ එකට සුදු පාට ටිකක් වැඩිපුර එකතු කරලා කහ පාට ටිකක් එකතු කරගත්තාම මේ කල ෂේඩින් එක මේ විදිහටම ලස්සනට ගන්න පුළුවන්. මේ තියෙන වර්ණවලට වඩා ලංකාවේ තියෙන ෆැබ්‍රික් කලර්ස් වල තියෙන පිග්මන්ටේෂන් එක හරිම ස්ට්‍රොං. ඒ කියන්නේ වර්ණය හරීම වේලුනහම දීප්තිමත් ප්‍රබලයි. ඒ කියන්නේ හේදුහම එහෙම හෙලවෙන්නේවත් නැහැ. අනිත් එක විශේෂයෙන්ම කියන්න ඕන, අමුරෙද්ද පාවිච්චි කරනවා නම් හෝදපු නැති අමුරෙද්ද පාවිච්චි කරනවා නම් ගෙදරදී ඒක හොඳට හෝදලා කැඳගතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තෙතමනේ තියෙද්දී හොඳට අයන් කරලා රැලි ටික සේරම යවලා කඩදාසි කොලේ වගේ ඒක හොඳට උපමට්ටම් කරලා අරගෙන පින්තාරු ෂේප් එක කරනවා නම් අවුරුදු ගාණක් ගියත් මේ පේන්ට් එක හෙලවෙන්නේවත් නැහැ. මගේ යාළුවා ඉන්නවා කෑගල්ලේ. එයා කිව්වා දැන් තියෙනවයි කියලා වොෂ්ඩ් ග්‍රේ ක්ලොත් එක. හොදලා පිරිසිදු කරගෙන හොඳට ඒක මැදපු නියමම අමුරෙද්ද තියෙනවා කියලා මට කිව්වා. දැන් මහන්සි වෙවි එහෙම රෙදි හොද හොද වේල වේල මැද මැද ඉන්න ඕනේ නැහැ. ඒක කෙලිම ගන්න පුළුවන්. ගාන ටිකක් වැඩි. නමුත් තමුන් වැය කරන කාලය හා සංසන්දනය කරාම ඒක ලොකු වාසියක් කියලා මම ඒක පිළිගන්නවා. ඉතින් මම මේ දේවල් කියන්නේ ඔයගොල්ලන්ට ලංකාව තුල අවශ්‍ය කරන සම්පත් සියල්ලම තියෙනවා වැඩක් හරියට කරනවා නම්. ඉතින් දැන් මම මේ කොළ කොළ හතරක් මුළු හතරට මම දැම්මා. මොකද ටියුලිප් මලේ කොළ බෙදිලා යන්නේ මෙන්න මේ විදිහට තමයි. හරියටම මලේ නැට්ට මැද්දෙන් එනවා. දෙපැත්තට කොළ දෙක මේ විදිහට බෙදිලා යනවා. මේ හැඩේටම තමයි තියෙන්නේ. විශේෂයෙන් හැබැයි කියන්න අවශ්‍ය නැට්ට නම් ඊට වැඩිය ගොඩක් දිගයි. ඉතින් මම මේ කොළවලට ගාන්න කියලා ගත්ත කොළ පාට. අර බෝතලේ මම පැත්තකින් තිබ්බේ නෝමල් ෆැබ්‍රික් කලර්ස් වල තියෙන කොළ පාට. නමුත් මම මේ කොළ පාටට පැලට් එකේ තියෙන අනිත් වර්ණ ටිකත් එකතු කරගත්තා. මොකද මට ඕමනාවක් තියෙනවා ඒ කලර්ස් ටික හරියට බෙදිලා යන්න. කුෂන් කවර් එක පුරාවටම ඒක කලර්ස් ටික බැලන්ස් වෙන්න. දැන් මේ මම පාට කරපු කොළ දෙකේ තියෙන වර්ණයට සමාන වර්ණ මල්වල තියෙනවා. දැන් මේ මම පාවිච්චි කරන නිල් පාට දම් පාට කල කොම්බිනේෂන් එක ඒක මල්වල තියෙනවා. ඉතින් මම ඒකට සම්බන්ධ කරගන්න අනිත් වර්ණය තමයි මේ සුදු පාට. ඉතින් මේ පැස්ටල් ෂේඩ්ස් යන්නේ හරීම මේ සුන්දරයි, ඇහැට හරි සනීපයි. මේ ඕනම තැනකට විශේෂයෙන්ම සමහර අය තමුන් නිදාගන්න ඇඳට පේන්ට් කරපු
කොට්ටවර පිලෝ කේසස් දානවා. ඉතින් ඒ සාමාන්‍යයෙන් කොට්ටේක තියෙන දිග පළල වලට වඩා සාමාන්‍යයෙන් 16යි 16 18යි 18 වගේ කුෂන් කව එකක් පේන් කරලා ඒක ඒ ඇඳේ තියෙනවා නම් ඒ හරිම ලස්සනයි ඒක. ඒක ඇහැට හරි සනීපයි. ඉතින් ඒකත් මම ඒක අයිඩියා එකක් හැටියට ඔයගලන්ට දාන්නේ. අනිත් එක පුංචි ළමයෙක් ඉන්න කාමරයකට එයාගේ ඒ කාමරයට අවශ්‍ය කරන මොන හරි කුෂන් කවර් එකක් හරි පිලෝ කේස් එකක් හරි එයාට වෝල් ආර්ට් එකක් හරි කරන්න බලාපොරොත්තු වෙනවා නම් වෝල් පේන්ටින් එකක් වගේ කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ තීම් එක හුඟක්ම ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න අවශ්‍ය වෙන දේ තමයි කාලයනේ. ඉතින් ඉස්සර අපිට ඉන්ටර්නෙට් ටීවී නැති කාලේ අපි හරියට හොබීස් කළා. මට මතකයි මම මේ මොනවද පුංචි බෝනික්කෝ කරන්න පුළුවන් ක්‍රමයක් තිබ්බා කාඩ්බෝඩ් වලින්. එතකොට ඒ පැකට් එකේම තිබ්බා ඒගොල්ලන්ට අවශ්‍ය කරන ලස්සන ඇඳුනොත් කොළවල ඒවා අඳින්න පුළුවන් පේපර් ඩෝල්ස්ලා. ඉතින් මම කරේ ඒ පේපර් ඩෝල්ස්ලාගේ ඇඳුම් ඒ තියෙන එකට වඩා මම එක එක දේවල් හරි ගස්සලා ඒ පේපර් ඩෝල්ට ඒ විදියට අඳිනවා. ඉතින් වෙලාව ගෙවිලා යනවා නිකම්ම. නමුත් ඔළුව හොඳට යොමු වෙලා තියෙනවා යම් කිසි දෙයක නිර්මාණයක් කරන්න නිර්මාණාත්මක ක්‍රියාවලිය යෙදිලා ඉන්නවා. ඉතින් ඒ වාගේ පොඩි ළමයින්ට ඒක පුංචි කාලේ ඉඳලාම මේ ආර්ට් වලට යොමු කරාම ඒගොල්ලන්ට පොඩ්ඩක් තැම්පත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. අද අපි මේ කතා කරන සතවර්ෂයේ අපිට තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එකයි ඩිස්ඇඩ්වාන්ටේජ් එකයි තමයි ඉන්ටර්නෙට් එක. ඉතින් ඒකේ ගොඩ දේවල් තියෙනවා ඉගෙන ගන්න, අලුත් දේවල් කරන්න, හැමදේම එක විනාඩියෙන් සියලුම දේවල් අපිට දැන ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ඒකට කාලය ගොඩාක් වැය වෙනවා. ඒක ඇඩික්ෂන් එකක් වගේ ඒකට යොමු වෙලා පැය ගණන් යනවා දන්නේම නැහැ. ඉතින් ආර්ට්ස් ඇන්ඩ් ක්‍රාෆ්ට්ස් කරන්න තරම් වෙලාවක් යොමු කරගන්න, ඔළුව රඳවගන්න හිත දෙන්නේම නැහැ. ඒ තරම් ලේසියෙන් ඊට වැඩිය වින්දනයක් ලබා ගන්න පුළුවන් ක්‍රම අපිට අන්තර්ජාලය ඔස්සේ තියෙන නිසා. නමුත් අතාරින්නේ නරකයි මේ හොබීස් කියන දේවල්. එතකොට සමහර අය ලස්සනට ඇඳුම් මහනවනේ. ඉතින් ඒ ඇඳුම් මහන්න තියෙන හැකියාව සවිශේෂ දෙයක්. ෆැබ්‍රික් පේන්ටින් කරගෙන යනකොට මම මේ පර්ල් කලර්ස් පාවිච්චි කරනවානේ. ඉතින් දැන් මේ පර්ල් කලර්ස් හතරක් ගත්තා. මේ ලොකු මල ඇතුලේ තියෙන පුංචි මලට පාවිච්චි කරන්න කියලා. ඕගොල්ලන් කැමති නම් ඒ පර්ල් කලර් එක පාවිච්චි කරන්නේ නැතුව මල මේ විදිහටම තියන්න පුළුවන්. මෙතනත් තියෙන ලස්සනක්, සරල ලස්සනක් තියෙනවා. ඉතින් මම මේක ආර්ට් ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් හැටියට කරගෙන යන හින්දා මම වැඩිපුර පින්තාරු කරලා පෙන්වන්න කැමතියි. මොකද ගොඩක් අය බලාගෙන ඉන්නවා මේ කොහොමද කලර්ස් ගලපගන්නේ, කලර් ෂේඩ් කරගන්නේ කොහොමද කියන එක. ඒක පාඩමක් ඇටට කරගෙන යනකොට මම වර්ණ කරන වර්ණ වැඩිපුර පාවිච්චි කරන්න කැමතියි. නමුත් පෞද්ගලිකව මම මේ ඩිසයින් එකේ මැද මේ තියෙන සුදු පාට මල එහෙමම තියෙනවා නම් මම ඒකටත් කැමතියි. නමුත් අපි ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා නම් අපිට වැඩිපුර වර්ණ එකතු කරගෙන යන්න ඔන්න ඒගොල්ලන්ට උදව් කරන්න තමයි මම මේ වැඩසටහන කරන්නේ. ඉතින් දැන් මේ ඔරේන්ජ් යෙලෝ ලොකු මාල ඇතුලේ අපි දකිනවා පර්ල් කලර් එකෙන් තියෙන බේබි ටියුලිප් ෆ්ලවර් එකක්. දැන් මේ කෙලින්ම ගන්න බෝතලෙන්ම මම නිල් පාට පර්ල් කලර් එක මං හිතනවා මං ඒකට සුදු පාට ටිකකුත් දැම්මනම් හොඳයි කියලා අපි දාලා මිශ්‍ර කරගෙන යනවා. ඕනට වැඩි ඒක ලාමලා පාටක් වුණා නම් නැවත අපිට පුළුවන් මොනවද පර්ල් බ්ලූ එක ආයේ පොඩ්ඩක් දාලා ඒක ටච් කරගන්න. එතකොට මල ඇතුලේ තව පුංචි මලක් අපිට පේනවා. එතකොට දැන් ඔන්න පර්ල් කලර් එක තමයි ඒ මං ආයේ දාලා ඒක ටච් කරගන්නේ. මම මහන එක ගැන කියලා කිව්වා. දැන් අපිට
ෆැබ්‍රික් පේන්ටින් එක කොච්චර ලස්සනට කළත් වැඩන්නේ ඒකේ ඒක මහන කොටස ලස්සනට කරගන්න බැරි නම් කුෂන් කාව එක නීට් කයකට කරගන්න බැරි නම් ඒ කුෂන් කාව එක මහගෙන යනකොට ඕවර්ලොක් ස්ටිච් එකක් දාලා ඒක නීට් කරගන්න බැරි නම් එතන අපේ නිර්මාණයට අපි මොනවද දෙකට කියන්නේ හොඳ වටිනාකමක් ඇතුල් කරලා දෙන්නේ නැහැ. එහෙනම් කාට හරි මහන්න පුළුවන් කමක් තියෙනවනම් ඒක ඒ කෙනත් එක්ක එකතු වෙලා තමයි මේ ෆැබ්‍රික් පේන්ටින් කියන එක කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මොකද මේ මහන එකේ ෆිනිෂ් එක හරියට බලනවා. විශේෂයෙන්ම අපි හිතනවා නම් අපිට මේක පොඩි කෑලි 10ක් 15ක් මාසයකට යම් කිසි තැනකට දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් විකුණන්න මේ මහන එකේ නීට්නස් එක වැදගත් වෙනවා. මොකද සමහර වෙලාවට කොච්චර ලස්සන නිර්මාණයක් වුණත් ඒක හරියට මහලා තිබ්බේ නැත්නම් ඒකට හරි වටිනාකමක් එකතු කරගන්න බැහැ. ඉතින් මම මේක මේ ටිකක් පිළිවෙලකට ලස්සනට කරගෙන යනකොට මම ඉස්සල්ලාම කළේ හොඳට මහන්න පුළුවන් පිරිසක් මංගාවට ගත් එක තමයි. ඒ ටේලරින් ඩිපාර්ට්මන්ට් එකක් කියලා වෙනම හිටිය බොහොම දක්ෂ ටේලර්ස්ලා ඒ අයට මම කියනවා කරන්න ඕන විදිහ මට ඕන ෆිනිෂ් එක මොකක්ද කියලා. එතකොට ඒ අය ඒක ඒ විදිහට ගන්නවා. ඒක හරියට ගත්තේ නැත්නම් ඒකේ අඩුපාඩුව කියලා දෙන්නත් තමුන්ට නොලෙජ් එකක් තියෙන්න ඕන මෙන්න මෙතනයි වැරදි මේකයි හරිගස්සන්න ඕනි කියලා. ඉතින් මහන දක්ෂතාවය සහ පින්තාරු කිරීමේ දක්ෂතාවය දෙකම එකතු වෙලා ඒකට වැඩිපුර ඕව මට්ටම් වෙනවා තමුන්ගේ නිර්මාණශීලීභාවය. ඒ තුනම එකතු වෙලා තමයි ගොඩක් වෙලාවට ෆැබ්‍රික් පේන්ටින් කියන දේ අපිට බිස්නස් එකක් හැටියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ ඉදිරියට. ඉතින් මම මේ ටිප්ස් පොඩි පොඩි දේවල් ඔයගොල්ලන්ට දෙන්නේ එකතු කරගන්න. සමහර අය කියනවා මේවා කරගත්තට අපිට අලෙවි කරගන්න බැහැ කියලා. ඉතින් අලෙවි කරගන්න මාකට් එකක් ඇති වෙන්න නම් හොඳ ඉල්ලුමක් තියෙන්නේ හොඳ ප්‍රොඩක්ට් එකකට තමයි. ඉතින් ඒ හොඳ කියන දේ කොහොමද ඒ ප්‍රමිතිය හදාගන්නේ? ඒක තමයි ඒක පොඩ පොඩම කරන්න ඕන. සමහර අයට හොඳට මහන්න පුළුවන් පාට කරන්න බෑ. හොඳට නිර්මාණ කරන්න බැරි අයට අනිත් දෙකම කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් පින්තාරු කලාවේ ක්‍රමවේදය ඉගෙන ගත්තාම ඩිසයින්ස් නම් ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් එකෙන් තියෙනවා ගන්න පුළුවන්. ඉතින් දැන් මම පාට කරගෙන යන්නේ මේ මලේ පොඩි පුංචි මේ බේබි ටියුලිප් එකේ. ඒකේ ඔයගොල්ලන් නෝටිස් වෙනවා නම් ඒකේ හැඩේ මම වෙනස් කළා. දිග අතට තියෙන මලට වඩා පළලින් වැඩි මලක් තමයි මෙතෙන්ට මම ගන්නෙ. ඒකට ගන්න වර්ණත් මේ මල්වල තිබ්බ වර්ණ හා සමානයි. ඒකට හොඳටම කිට්ටුවෙන් යන වර්ණ ටිකක් තමයි මේ ගන්නෙ. ඉතින් සමස්තයක් හැටියට ගත්තාම මුළු නිර්මාණය පුරාම මේ වර්ණ සංකලනය හොඳට බෙදිලා විහිදිලා ගිහින් තියෙනවා. ඒ වගේම මේ ඒකට අපි කියනවා මේ හොඳට ඒක බැලන්ස් වෙලා ගිහිලා තියෙනවා. හොඳ වර්ණ සම්පින්ඩනයක්, හොඳ හැඩතල සම්පින්ඩනයක් සහ හොඳ මෝස්තරයක්. ඉතින් මේ තුනටම මේ කියන කලමනා සියලුම දේවල් එකතු විය යුතුයි. දැන් මේ මෝව් කලර් එක තමයි මේ ඊළඟට පාවිච්චි කරගෙන යන්නේ. එතකොට අපේ මේ වැඩේ ඉවර වෙලා අපිට තියෙන්නේ පොඩ්ඩක් ඩීටේල්ස් ටිකක් දාලා මේක පොඩ්ඩක් සුන්දර කරගන්නයි. ඉතින් මම මේ පාට කරන්නේ ඕෆ් වයිට් එකෙන්. ඉතින් මම සම්පූර්ණයෙන්ම පියෝ වයිට් එකෙන් මම පොඩි අවුට්ලයින් එකක් දාලා තියෙනවා කුෂන් කවර් එක වටේටම ඔයගලන්ට පේනවා. මේ මැද්දේ තියෙන ඩිසයින් එක ගැන මම මුලින්ම කතා කළා. මම මේ දැන් එතෙන්ට තමයි මේ ඩිසයින් එක මතු වෙලා තියෙන්නේ. මලකට උඩින් මලක් තියලා අවුට්ලයින් එක ඇඳදාම තමයි මේ රටාව, එහෙම නැත්නම් මේ පුංචි මෝස්තරේ මෙහෙම මතු වුණේ. මම මේ pearl black එක මේකට පාවිච්චි කරනවා. නමුත් මට දැන් හැඟෙනවා මේ pearl black එක strong වැඩි, ප්‍රබල වැඩි ඒ වර්ණය. අනිත් වර්ණවල තියෙන පැස්ටල් ෂේඩ් එක ඒක අකා මකා දාන ස්වරූපයක් තමයි තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේක වර්ණයේ වේලුනහම කළු එක මම ඒකට උඩින් සිල්වර් කලර් එක දානවා නම් වඩා හොඳයි කියලා. මම ඒක ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳට වේලෙනකන් ඉන්න ඕනේ ඒක කරන්න.
ඉතින් මේ දැන් මං ගන්නෙ මේ ෆැබ්‍රික් හයිලයිටර්ස් ඩයිමෙන්ෂනල් ෆැබ්‍රික් කලර්ස් කියලා කියන්නේ මේකට තමයි. මේ හයිලයිට් එක හරි ලේසි ඉක්මනට ඒ වැඩේ ඉවර කරගන්න. ඉතින් ඒකෙන් පොඩ්ඩක් විතර ඩිසයින් එක මතු වෙනවා. මේ හයිලයිටර්ස් එකක්වත් නොදා ඉන්නත් පුළුවන් කමක් තියෙනවා. උගලන් කැමති නම් ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. आउटलाइन दानवा इसलाम ब्लैक वेलिंग दाने आउटलाइन सुधुपाट हाईलाइट पाविच करहाम ये सुधुपाट वारनेया मैं पेस्टर शेड से गोलट गुड़ा हुंदट गैलपेन वारनेया तीन एक करान बला पुरुत्त वेनो इदिरियेट මේ කාලය ගෙදරට වෙලා ගොඩක් වෙලාවට රැඳිලා ඉන්නේ අපි වැඩි එළියට පහළියට යන්නේ නැහනේ අත්‍යවශ්‍ය දේකට ඇරෙන්නේ. ඉතින් කොහෙන් හරි ඉතින් ඒ අවුරෙදි අරගෙන ඒවා හොඳට හෝදලා පිරිසිදු කරලා කැඳගතේ යවලා හොඳට පදම් කරලා නිර්මාණ ටිකක් ලෑස්ති කරගෙන තිබ්බනම් කොහෙට හරි කාලය හොඳ වුණාම අපිට පුළුවන් ඒවා ඉදිරිපත් කරලා කවුරු හරි ඒවා මිලදී ගන්න කැමති නම් බලන්න. මට මතකයි මංගාව හිටිය ගොඩාක් ආටිස්ලා ඒගොල්ලන් වෙනමම අයින් වෙලා තනියම ව්‍යාපාර පටන් අරගෙන ලක්සලට දුන්නා ලක් පහනට මේ වගේ නිර්මාණ ගොඩාක් කරලා දුන්නා. එතකොට ඒගොල්ලන්ට හැම මාසකම වගේ ඇනුම් ලැබුණා. එනවම් ලැබුණා ඕඩර්ස් ලැබුණා ඒගොල්ලන් එක කරගෙන ගියා. ඉතින් කොතනින් හරි පුංචි තැනකින් අපි පටන් ගන්න ඕන. ඔය ෆ්‍රෙන්ච් කෝන වගේ දේවල් වලටත් එහෙමයි. මම ඉස්සෙල්ලාම් පටන් ගත්තේ ඔඩෙල් එකෙන්. ඔඩෙල් එකට බ්ලැක් ඇන්ඩ් වයිට් කුෂන් කවර්ස් දීලා තමයි මම ඉස්සෙල්ලාම බලාගත්තේ. මං වෙළඳපොළ මම ටෙස්ට් කළා කොහොමද මාකට් එක කියලා. ඉතින් එතනින් ඒක හොඳටම පිකප් වුණා. ඊට පස්සේ තමයි වර්ණ කුෂන් කවර්ස් වලින් පටන් අරගෙන තමයි මම මේ මහා පරිමාණ ව්‍යාපාරය කරගෙන ගියේ. මේ කතා කරන්නේ ෆැබ්‍රික් පේන්ටින්. ඉතින් මේකෙන් යන්න පුළුවන් පරතර කියලා ඉවරයක් කරන්න බෑ. නමුත් ඒකට ඕන කරන්නේ කැපවීම. ඒක පුදුමාකාර විදිහට ඕනම ව්‍යාපාරයකට තමුන් කැප වෙන්න ඕනේ. ඒ තමුන්ගේ නිර්මාණය තමුන්ට කියලා වෙලාව ගොඩක් වෙලාවට අඩු වෙනවා. නිර්මාණයකට ව්‍යාපාරයකට කැප කරන වෙලාව වැඩි වෙනවා. ඉතින් මම මේ උගලන්ව උනන්දු කරවන්නේ යම් කිසි ස්වයන් රැකියාවකට උගලන්ව යොමු කරගන්න. ඉතින් ඕන වෙලාවක මගෙන් උපදෙස් අහන්න මං ඉතාම අවංකව උගලන්ට දෙන්න පුළුවන් උපදේශයක් දෙනවා. ඒ වගේම මාකට් එකට යන්න ඕන කරන ක්‍රමවේද මොනවද ඒකත් මං කියලා දෙනවා. විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මේ ප්‍රාථමික අවදී වැඩක් කරගෙන යනකොට තමුන්ට අවශ්‍ය කරන ඉඩ කඩ හා ඒකට තමුන්ට ඕන කරන සුදුසු පරිසරය අන්න ඒක හදාගන එක තමයි ඉතාම වැදගත් වෙන්නේ මුලින්ම. ඉතින් දැන් පේන්ටින් එකේ හයිලයිට්ස් ටික දාගෙන ඉවර වේගන යන්නේ. ඒ පොඩි මලට මම පොඩි ලයින් ඩ්‍රොයින් එකක් දැම්මා. උගලන් කැමති නම් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ලයින් ඩ්‍රොයින් එක සුදු පාටෙන් විතරක්ම දාන්නත් පුළුවන් කමක් තියෙනවා. ඉතින් දැන් නිර්මාණය ගොඩක් දුරට ඉවරයි. මට හිතෙනවා කළු පාටින් තව පොඩ්ඩක් බෝඩ් එක වගේ නිකන් අවුට්ලයින් එක දැම්මනම් හොඳ වෙයි කියලා හිතෙනවා. පොඩි පොඩි ඩිසයින්ස් ගොඩාක් එකතු කරගෙන යනවා මම මේකට. ඉතින් ලස්සනට මේ වැඩේ කරන්න බලන්න. අප්ලෝඩ් කරන්න මගේ Facebook page එකට ලස්සන නිර්මාණ කීපයක්ම ගවුම් වගේක් කරලා තිබ්බා. ඒවා දාලා තිබ්බා. හොඳ ෆොටෝග්‍රැෆි ෂූට්ස් වගේක් කරලා තිබ්බා. ඉතින් මේ මම ගොඩක් අගය කරනවා ඒ නිර්මාණ මේ අප්ලෝඩ් කිරීම සම්බන්ධයෙන්. ඉතින් සමහර අය අහනවා මිස් ඉස්සර ඊකෝ ගැලරි එකේ කරපු ඒ ඇඳුම් වල ඩිසයින් සයි කරන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව මේ YouTube channel එකකින් එච්චර ඩීටේල් ආර්ට් වර්ක්ස් කරගෙන යන්න බෑ. ඒවට ගොඩක් වෙලා යනවා.
ඒ වගේම ඒ ඩිසයින්ස් කරගෙන යනකොට ඒවා හොඳට වේලුනාට පස්සේ තමයි දෙවෙනි වර්ණය එකතු කරන්නේ තුන්වෙනි වර්ණය එකතු කරන්නේ. නමුත් මේ වගේ දෙයක් කරගෙන යනකොට අපි ටිකක් වේගෙන් කරගෙන යනවා. මොකද පාටවල තෙතමනී තියෙද්දි රෙකෝඩින් එක ඉවර කරගත්තාම ඒ පාට හරීම ලයිව්. ඒ වේලුනාට වැඩිය ඒ තෙතමනී තියෙනවා. මොකද කැප්චර් කරන්නේ ලයිව් රෙකෝඩින් එක. අන්න ඒ හින්දා තමයි ඒ වගේ ලොකු අමාරු ඩිසයින්ස් කරන්නේ නැත්තේ. ඉතින් බොහොම ස්තුතියි අද මේ ආර්ට් ටියුටෝරියල් එක බැලුවට. ඉතින් ඔගොල්ලන්ගේ කමෙන්ට්ස්, ලයික්ස් මම ගොඩක් අගය කරනවා. ඉතින් මේක ෂෙයා කරන්න යාළුවොත් එක්ක. ඒ වගේම හොඳට පාර්ට්නර්ෂිප් එකක් ගොඩනගා ගන්න හොඳට ලස්සනට මහන්න පුළුවන් අයත් එක්ක. එතකොට ඇඳුම් ඔගොල්ලන්ට කරගෙන යන්න පුළුවන්. ලස්සන ඩිසයින්ස් දාලා කුරුතාස් කරන්න පුළුවන්. පුංචි අයගේ පොඩි සිම්පල් ගවුන් කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ පාර්ට්නර්ෂිප් එක හොඳ ටේලර් කෙනෙක් එක්ක, හොඳට මහන්න පුළුවන් කෙනෙක් එක්ක. ඉතින් මේ දේවල් පේන්ට් කරලා නිර්මාණය කරලා තමුන්ගේ වටිනා කාලයෙන් හරියට ප්‍රයෝජනය අරගෙන කාලය කළමනාකරණය කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ වගේ දෙයකට අත ගැහුවාම පැයක් දෙකක් යනවා අපිට දැනෙන්නේවත් නැහැ. ඉතින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි නැවත වතාවක් මේ ප්‍රෝග්‍රෑම් එක නැරඹුවාට.